අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. දවසක ප්‍රේමා ෆාම් හවුස් එකට යන් එයාවත් එකගෙන රෑක ගිහින් අපි ටික පුංචි පාටියක් දාමු අර එළියේ ගල්පොගුණ ගාව දාමු. ඒ සීතලී ඉන්නත් ආසයි නේද බේබී? මාත් හරි ආසයි. සාගර අයියත් ආසලු. කොල්ලගේ ලකි ප්ලේස් එකනේ. වාසනාව යාගේ නෙමේ ප්‍රේමා, මගේ. මං පාතාලෙක උන්නේ. දැන් ඔක්කොම හරිනේ. අද මල්ලි කතා කරන්නේවත් නැහැ. පව් සතුටට ඒ. මහත්තයා පුතෙකුට වගේ ආදරෙන් කතා කළේ. මගේ නම් ඇස් දෙකට හෝගාල කඳුළු පිරුණා. කෙනෙක්ට එච්චර ආදරෙන් ඔය කතා කරනවා දැක්කමයි. ඒ සිදුවීම් සීකරද්දි සපූටත් තවම ආසය. ප්‍රේමා, බේබි, හිතන්න මං බැඳ වෙලාවේ එයා යන්නම ගියානම්. එහෙමනේ කරන්නේ ගොඩක් දෙනා. ආය ආවත් පිරිසුදුව බාරගන්න නෑනි කෙල්ලෙක්ව. ඒ මනුස්සකමට තමා අද මහත්තයාරම කතා කළේ. පිරිමි දන්නවා ලේසියෙන් පිරිමියෙක් එහෙම කරන්නේ නැහැ කියලා. එයා හරි පුදුමයි. මේ ජීවිතේ ගත්තේ කොච්චර දුක් විඳනද කියලා හැමදාම මතක තියාගන්න බේබි. කොටක් දෙනා ජීවිතේ කල් යද්දි ඒක අමතක කරනවා. මං දන්නවා ප්‍රේමා. ඒත් මං ජීවිතේ දැක්කේ එයාගෙන්. මං එයාව බඳි ගොඩක් ආදරය කරයි. අම්මා කෙනෙක් වගේ එයාව බලාගනි. අපේ ආදරේ පරණ වෙන්නේ නැහැ ප්‍රේමා. එයා එහෙම පරණ වෙන්න දෙන්නේත් නැහැ. එතකොට තමයි ජීවිතේ හැමදාම ලස්සන. කරදර කියන ඒවා ජීවිතේ හැම කාලෙම එනවනේ බේබි. ඒත් ආදරේ කරදරයක් කරගන්න එපා. එතකොට ජීවිතේම කරදරයක් නේද ප්‍රේමා? ඔයාට එහෙම වෙන්නේ නැහැ. ඇස් වහක් වදින්න එපා ඔය ආදරේට. ප්‍රේමා කීවේ ඇගේ උකුලේ හිස තියාගෙන උන් කෙල්ලගේ ඇඟ මත ගාය. හැන්දෑවේ මං ගිහින් ආදරයට මිරිකලාවේ රැහේ ඉන්නත් හිතුණා. දැන් ඉතින් මෙහෙ එන්න කියන්න. ඉඳලා හිටලා නවතින්න බැරියෑ රැට. කමක් නෑ නේද? සපෝ කිවි සතුටිනි. ලොකුනෝන මල්ලි ගියාට පස්සේ දැනුවා. අද හරි සතුටුයි. මට කිව්වා ප්‍රේමා, ජීවිතයේ තිබ්බ ඔක්කොම ප්‍රශ්න විසඳුනාලු. මටත් හිතෙනවා සපුමල් කුමාරවරු ආවම එහෙමයි. ඉපල් අතුවලත් මල් පිපෙනවා. සපු දෙනෙත් පියාගෙන සිතුවේ ඕ ගැනය. දැන් මේ සිතට වෙන දෙයක් සිතෙන්නේම නැත. ප්‍රේමා, බේබි, ඔයාටත් මල්ලි කෙනෙක් ලැබුණා නේද? අනේ ඒකනේ. ප්‍රේමා කිවි අඬමිනි. හරි ආදරේ වාට. ඔයාට ඇත්තට මල්ලි කෙනෙක් හිටියානම් එච්චර ආදරේ වෙන්නේ නැහැ. මන් දන්නේ නැහැ බේබි. මගේ දරුව කොච්චර වාසනාවන්ත වේද? සපෝ කිවි දැස් පියාගෙන. ධික්කසාද ලීවිලි ටික ලැබුණේ ජයන්ත අතටය. ජයන්තයේ මොහොතේ උන්නේ පොලිසියේ. ඔහු ධික්කසාද ලීවිලි ටික දෙස බලාගෙන උන්නේ අප්‍රමාණ සැනසීමකිනි. මුන් හිතනවා ඇති මම මේක ලැබුණම වැදගෙන මුන් ගාවට යයි කියලා. ජයන්තර සීවිය සාගරවය. කොල්ලා තමාගේ හිසින් ඉවත් කළේ එසේ මෙසේ බරක් නොවේ. කෙල්ලගේ ජීවිතේ නාස්ති වුණා නම් ජීවිත කාලය පුරාම කෙල්ල දෙස බලාගෙන දුක්වන්නට සිදුවේ. තමාටත් වඩා දුක්වන්නේ සුජාතා බව ජයන්ත දනි. ඒක අපේ පවුලම ලොකු බරකින් නිදහස් කළා. ජයන්ත සිතුවේ ජයන්ත සුජාතාට ගත්තේ පොලිසි ඉඳගෙන මේ. සුජාතා, මං. ඇයි ජයන්ත? මං නිකන් කතා කළේ. දැම්මකට බය වෙනවද? අවේලාවේ කතා කළාම බය යුතුනා.
ලොකු බණ්ඩාරලා ඩිවෝස් පේපස් ගෙනත් දුන්නා. සුජාතා සැනසිල්ලි සිනාසුනාය. කෙල්ල උසාවි ගානි රස්යාදු නොකර නඩුව ඉක්මට ඉවර කරගමු ජයන්ත. මං හොඳ ලෝය කෙනෙක් බලන්නම්. මේක අතට ලැබුණම මට හරි සතුටක් දෙන්නා. කොල්ලටයි පින් දෙන්න ඕන ජයන්ත. මං ඒක දන්නවා. අපි ඉක්මනටම දෙන්නව පිළිවෙලක් කරලා දාමු. දැන්කෝ ඉන්නවා. කෙල්ල හරි සතුටින් ඉන්නේ. තාත්තා මෙච්චර හොඳයි කියලා හිතුවේ නෑලු. එයාගේ ජීවිතේට මොකක් හරි වුණා නම් වැඩක් නෑ සුජාතා. දැන් ඒවා හිතන්න එපා. සුජාතා කෙල්ලව හොයාගෙන ගියේ මේ පුවත කියන්නට. ඇය උන්නේ ප්‍රේමා සමග උයමිනි. උයන් ඉගෙන ගන්නවද? මේ මං පරිප්පු එක හැදුවේ රහද බලන්නකෝ. සුජාතා පරිප්පු කරේට එබී බැලුවාය. පාටනම් හොඳයි, රහත් හොඳයි. මේ බලන්න. සපු හැන්දට හොදි ටිකක් ගෙන සුජාතාගේ අත්ලට දැම්මාය. රහත් හොඳ තමා. පරිප්පු එකක් විතරක් හදන්න ඉගෙනගෙන බෑනේ. ඇති ඇති. මගේ කීටරින් එකේ බත් පැකට් තියෙනවනේ කන්න. සුජාතා සිනාසුනේ ප්‍රේමා දෙස බලාය. ඒකත් ඇත්ත තමා. ඒ වුණාට හරි හරි, මං හිමීට ඉගෙන ගන්නම්කෝ. අපි වෙන ගෙදරකට යන්නේ නෑ නේති. ඔයයි ප්‍රේමයි තින්නවනේ. සපු කිවි පරිප්පු එක බාමිනි. කෙල්ල ජීවිතේ පටන් ගන්නට යන්නේ කොතරම් ආශාවකින්දයි සුජාතා සිතුවාය. තාත්තා දැන් කතා කළා. ඉතින් ලොකු බණ්ඩාරලා ඩිවෝස් පේපර්ස් එවලලු. නෑ මාරයිනේ. මෙච්චර ඉක්මනට? ඒකනි කියන්නේ. ඒක ලැබුණම තාත්තා එයාලා ළඟ වැඩිගෙන යයි කියලා හිතනවා ඇති. ඇත්තටම එහෙම තත්ත්වයක් වුණා නම් නේද අම්මේ? එහෙම උන් නෑනේ. දැන් ඉතින් නඩුව ඉක්මනට ඉවර කරගමු. ඊට පස්සේ අපේ වෙඩින් එක. ආව් ආව්. සපෝ කිවි සතුටිනි. හැම දෙයක්ම දෙයියෝ බල්ල කලා වගේ නේද ලුකුණෝනා? ඒකනේ ප්‍රේම කියන්නේ. සපෝ දිග සුසුමක් හෙලා සිටියේ ඔහු ගැන. මේ ජීවිතේම මේ මහා සසර කතරින් රැගෙන යන්නේ ඔය. එක ආත්මයක පමණක් ඒ වෙනස්න්නේ කෙසේද? එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.